ඒ පාලවෙන ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යරත්නය ආශ්චර්යවත්ම මනුසරත්නය තමයි තතාගත අරහත් සම්මා සම්බදුරජාණන් වහන්සේ. ඒ ආශ්චර්යවත් මනුෂ්‍යරත්නය පිළිබඳව යම් කෙනෙකු තුළ සද්ධ ඇතිවෙන වනං ඒකත් ශ්‍රේෂ්ඨම දෙයක්. මහිතන්නේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අවෙච්චා ප්‍රසාධය උත්තරීතර පැහැදීමක් තිබෙන උදාර ශ්‍රද්ධාවක් තියන ශ්‍රේෂ්ඨ කල්්‍යාන මිත්‍රයණන් වහන්සේ නමක් තමයි අතිපූජනය කිරිබත් ගොඩ ඥානානන්ද ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේගේ ඒ පැහැදීම වඩාත්තිවර වන්නේ මේ ග්‍රන්ථරත්නය කියවන විටයි. එදාමිධාතුර ලෝකයේ ලියවී තිබෙන බුදුරජාණන් වහන්සේගේ චරිතය පිළිබඳව. එ කෘති අපි සලකා බැලුවොත් ඒව රැගෙන බැලුවොත් බොහෝ කරනාවක් මටත් කියවන්න ලැබී තිබෙන සිංහල භාෂාවෙන්න්නිසා ඉංග්‍රීසි භාෂාවෙන් මේ කෘති අතර අග්‍ර පලය කියල කියන්න පුළුවන් මේ අච්චරය මනුස්සෝ කියන ග්‍රන්තරත්න්නේ මේ වගේ ග්‍රන්තරත්නයක් සාමාන්‍ය ශ්‍රද්ධාවක් තියෙන කෙනෙකුට සාමාන්‍ය පැහැදීමක් තියෙන කෙනකුට කරන්න බෑ ඒ සඳහා අධවිතය වූ ශ්‍රේෂ්තූ පැහැදීමක් තම සාස්ත්‍රුවරයා පිළිබඳව තිබෙන්නට ඕන එනිසා එය නොඩුවමතිබෙන උතුරා යන ශ්‍රද්ධහාවක් තිබෙන ඒ කල්්‍යාන මිත්‍ර පින්වත් කිරිබත් ගොඩ ඥානානන්ද ලොකු හාමුදුරන් වහන්සේ මේ සිදුකරපු ශ්‍රේෂ්ට මෙහයක් ලෙස බුද්ධ ශාසනයට දායාද කළ මහඟු මානික්‍යරත්නයක් ලෙස මේ ග්‍රන්තරත්නය සලකන්නට පුළුවන්. මේ ග්‍රන්ථයේ තුළින් බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්වමත් භාවය පිළිබඳව කියවෙන වගේම එය කියවන ටකයාට උන්වහන්සේගේ ධර්මය පිළිබඳව ශ්‍රී සද්ධර්මය පිළිබඳව මනා වැටහීමක් ලබා ග්ඩ ලැබෙනවා. ඒවගේම ශ්‍රාවක සංගරත්නය පිළිබඳව. ඒ සාරිකුත්ත මහරහතන් වහන්සේ මහා මුද්ගල්ලාන මහරතන් වහන්සේ මහා කස්සව මහරාතන් වහන්සේ ආදී ඒ ශ්‍රේෂ්ට මහා රහතන් වහන්සේලා පිළිබඳව මනාපැහැදීමක් ඇතිකර ගණඩ ලැබෙනවා. ඒවගේම මේ ජීවිතයේ පිළිබඳව මේ සංසාරයේ පිළිබඳව ඒවගේම අපි රැස් කරන කුසලේ පලවිපාක, අකුසල්වලින් අපිට විදිින්ටුවෙන මහා දුක මේ සියල්ල මේ කෘතිය තුළ අන්තර්ගත වෙරාතියකම්. ඒවිතරට නෙවේ කර්මය විපාග දෙන ආකාර මේ වගේ කරුණුකාරණා කිශේෂයම බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ශ්‍රේෂ්ඨතම ධර්මය ප්‍රධාන වශයෙන්ම චතුරාර්ය සත්‍යති ධර්මය ආර්්‍යෂ්ායක මාර්ගයේ. ි සමුපාදය පංචි උපාදානස්කන්ඩය. ආදී මේ උදාර ධර්ම කරුණු මැනවින්ඒවගේ තාම සර්ල විදියට විවරණය වෙනවා. මේ විදියට බලනකොට මේ ග්‍රන්තරත්නය තුළින් කෙනෙකුට සුගතියට යන ාවත සැකසෙනවාත්. තමන්ගේ සද්ධාව දියුණු කරගණ්ඩ සීලේ දියුණු කරගන්ඩ තර්මඥානයේ දියුණු කරගණ්ඩ පරිත්‍යයාගේ දියුණු කරගන්න. ප්‍රඥාව දියුණු කරගන්න මේ සේක බල ධර්මයන්ම දියුණු කරගෙන. සුගතිය අත්පත් කරගණ්ඩ. එහෙම නැත්තන් තමන්ගේ නිවන්මාවත සකස් කරගණඩම උපකාරවන මහගු අනර්ග මානිික්‍ය රත්නයක් හැටියට මේ ග්‍රන්ථරත්නය අච්චරය මනස්සෝ හඳුන්නන්නට පුළුවන්. උනාන්සේගේ සර්වඥතා ඥානේතියන අසිරිය. උන්හන්සේගේ ඒ උතුම් බුද්ධ චරිතය පිළිබඳවතියන අසිරිය. ඒවගේම සාහර අසංක කල්පලක්ෂයක් පාර්මිතා දධර්ම පුරාගෙන එන ගමනයතින අසිරිය මේ යුගයේදී උනාහසේ ජීවමාන සමයේඋනහසේ ගතකරපු අසිරිමත් ජීවිතය. ඒ සියල්ල දෙවි මිනිස්සුන්ගේම ශාස්්‍රුවරය හැටියට. ඒ සිදුකරන ලද උත්තරීතර මහා බුද්ධක් කෘත්තය. මේ සියල්ලම මේ උතුම් ග්‍රන්ථරත්නය තුළ එකම ග්‍රන්ථයක් තුළ කැටිවෙලාති වෙනවා. එනිසා මේ ග්‍රන්තරත්නය සියලු බෞද්ධ ජනතාව වගේම. මේ ලෝක ජනතාව කියවා ගතයුතු. මොකද ලෝකෙ ඉන්න ශ්‍රේෂ්ටතුම ආදර්ශමත්ම චරිතය මේ ග්‍රන්තරත්නය කියවා ගතයුතුති මෙ සිංහල භාෂාවෙන් දැනට රාචනාවෙලා තියෙන සිංහල භාෂාවෙන් රචනාවෙලා තියෙනවා මේ ග්‍රන්තරත්නය ඉංග්‍රීසි භාෂාවටත් දැනට පරිවර්තනය වින් පවතිනවා. එතො බොහෝ ඉංග්‍රීසිි පාටකයන්ට කියවා ගට ලැබෙනවා. ඉවගේම දෙමළ භාෂාවටත් අනාගතයේ පරිවර්තනයවෙයි හින්දයාදී භාෂාවලට පරිවර්තන වෙයි අවතාව බොහෝ භාෂාවලට පරිවර්තනය වෙලා ලෝක ජනතාවට මේ සැඩැහැබර මනුෂ්‍ය ප්‍රජාවට සියලු මනුෂ්‍යයන්ට යහපත උදාකරගණඩ පුළුවන් මේ උතුම් ග්‍රන්තරත්නය කියවා ගැනීමේ. එනිසා අඔබට අප ආරාධනා කරනවා මේ උදාර්තර ග්‍රන්ථරත්නය කියවාගෙන ඔබේ මෙලව ජීවිතය යහපත් කරගණඩ, ඒ අසිරිමත් මනුෂ්‍ය රත්නය පිළිබඳව උතුම් සද්ධාවද වුණු කරගන්ඩ දුජාණන් වහන්සේ ගැන සද්ධහා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇටිකරගත්තොත් ඒ සෑම කෙනෙකුටම සුගති උපදින්ට පුළුව බව දුරජාන්ස දේශනා කර. එනිසා මේ ග්‍රන්තරත්නය සුගතියට යන පාරටම අපි ඔොයොමු කරනවා. එසා ඔබ විසින් මේ ග්‍රන්තරත්නය කියවා ඔබගේ පවුලේ සලු දෙනාට මේ ග්‍රන්තරත්නය කියන් අවස්ථාව සලසර දෙෙන්ට. ඔබගේ හිතමිත්‍රයන්ට මේ ග්‍රන්තරත්නය කියවඩ. අවස්ථාව සසස්ල දෙෙන්ට සියලුමදිනාට මේ ග්‍රන්තරත්නය කියවන්න අස්ථාව සැසරදන්න. මේ අනුශාසනාව තවත් කෙනෙකුටට බලන්ඩ ඔබ ක්්‍යයා කරලා. ඒ තුළින් තවතවත් පිරිසට මේ ග්‍රන්තරත්නය කියවාගෙන පින් රැස්කර ගණ්ඩ බුදුරජාණන් වහසේ ගැන පහදිඩ. අකුසලෙන් වෙන් වෙලා කටයුතු කරන්න කුසලේ දියුණු කර්ඩ භයානක සසරින් එතරවෙෙන්ද සුගති මග සලසා ගණ්ඩ. උතුම් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කර ගණ්ඩම ඔබ උපකාර කරන්න ඔබත්. ඒ යහපතම සලසාගණඩ. ඔබ සියලු දෙනාටත් මේ වීඩියෝ පටය මේ ආකාරයෙන් ඔබට නරබන්නට අවස්ථාව සලසා දෙන පින්වත් සියලු දෙනාටත් නිදුක්නුරෝගී චරජීවනේම සැලසෙත්වා හැමදිනාටම උතුම් චතුරවාරය සත්‍ය ධර්මියයම අවබෝධවෙත්වා සෑම දෙනටම තෙරුවන් සරණයි. ් මෙවැනි බොහෝ වටිනා ධර්ම කරුණු අප්ලෝඩ් කර සැනින් ඔබේ ජංගම දුරකතනයට නෝටිෆිකේශන්ස් ලැබෙන්න්න ඔබත් දැන්ම සමා TVව YouTube නාලිකාව සබස්ක්‍රයිප් කරන්න. බොහෝතිනාගේ හිත සුව පිණිස මේ ඔබේ කල්්‍යානි මිත්‍රයෙන් අතරේ ශ්‍රයා කරන්න. ඔබට තෙරුවන්සරණයි.